තෙරුවන් සරණයි පින්වත් සැමට. සදහවත්නි සම්බුදු වමා සිසිල්සින් මේ විශ්වයේම නිවි සැනහෙන පින්සාර වූ ඇසල පුර පසලොස්සක බොහෝ තවසේ ප්‍රඥාවන්තයෙකුසේ ධර්මයේ දකින්නටත් ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බෞද්ධහා මාතචාලය ඔබ වෙත විසුරුවා හරින පෝතා සජීව වැඩසටහන් මාලාවේ මේ මොහොතට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අප මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සරවත්නි අදත් සුපුරුදු ලෙසින්ම ධම්මානුපස්සනා සජීව ධර්ම සාකච්ඡාමේ වැඩසටහන පැවැත්වීමට මේ මොහොතේදී කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ බෞද්ධහා මාත්‍යචාලේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයේ ස්ථාපිත මේ ධර්ම සභා මණ්ඩපයන් වෙතට වැඩම කොට වදාළ තලවතුකොට ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ ඩුබායිහි ශ්‍රී ලංකාරාම විහාරයේ යන උබේ මහවිහාරාධිපති මහවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ එක්සත් එමිහිට රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය කම්මට්ඨහනාචාර්ය අභිධර්ම විශාරද අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේත්, ඒ වගේම කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනය අලව්ව පනාදණ්ඩ පැනසිය සිනසුන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ යන උබේ විහාරාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය තලල්ලේ චන්දකිත්ති පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේත් අප ඉතාමත්ම නමස්කාර පෙරදැරිව පාදහපි වන්දනේ යුක්තව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එහෙමනම් අද ධම්මානුපස්සනා සජීව ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙන සුපින්වතුන්ට අප මේ මොහොතේ මතක් කරනවා ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කර ගන්නට යතුණු ඒ අලංකාරවත් වූ සුවඳවත් වූ මල් වට්ටිය පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට ප්‍රථමයෙන් අතගස්වා ඉන් අවසන ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට. එමෙන්ම බෞද්ධ චාරිත්‍ර විධිපකාරව දැහැත් වට්ටිය පිළිගන්වමින් ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේට ලාට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මෙම උතුම් වූ වැඩසටහන පවත්වන්නට ආරාධනා කරන්නටත් අද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන සදහැවතුන්ට මේ මොහොතේ අප සිහිපත් කරනවා. සදහැවත්නි අද ධම්මානුපස්සනා සජීව ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙන්නේ රත්නදෙනිය මැදගම බිබිලයන ලිපිනෙහි පදිංචි K.W. ගුණේහාමි මෑණියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මෙම උතුම් වූ සජීව වැඩසටහන පවත්වන්නට පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේලාට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ බෞද්ධයා රූපවාහිනිය කොළඹ සම්බෝධි මහා විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන සීල සමාදාන වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් එක්වන්නයි. අද උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවස. ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම්
සමුදායක් සිදුවෙච්ච අසිරිමත්ම පොහේ දවසක්. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා කාලය, දීපය, දේශය, කුලය, මව කියන පංචමහා විලෝකනයන් සිද්ධ කරලා බුදු පුතෙකුටම කුසක් සකස් කරගෙන සිටි මහා මායා දේවිය කුස තුල පිළිසිඳ ගත්තේ අද වගේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. වසර 29ක් තිස්සේ අති සුඛූප භෝගී ජීවිතයක් ගත කරපු සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උයන් කෙළියට යද්දී අතරමඟදී දුටු සතර පෙර නිමිති දැකලා සසර කලකිරිලා සියලු සතුන් දුකින් මුදවාලීමේ බලාපොරොත්තුවෙන් බුදු වීම පිණිස ගිහිගේ අතහැර මහා විනිෂ්ක්‍රමණය සිදු කළේ අද වගේ ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. යශෝධරා දේවිය රාහුල පුංචි කුමරුවන්ට උපත ලබා දුන්නේ අද වගේ ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. ලෞතුරා බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රථම වතාවට ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරමින් උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතනාරාමෙ මිගදායේදී පවත්වෙත් අද වගේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට කොණ්ඩඤ්ඤ තාපසතුමා සත්‍යාවබෝධ කරගෙන සෝවන් ඵලයට පත්වෙනවත් සමගින්ම ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ බිහි වුනේ අද වගේ උතුම් ඇසළ පොහේ දවසක. කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝතාපන්න ඵලයේ පිහිටලා ආර්ය ශ්‍රාවක භාවය ලබා ගන්නවත් එක්කම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සම්පූර්ණ වුනේ අද වගේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. කොණ්ඩඤ්ඤ තාපසතුමා උතුම් සෝතාපන්න ඵලයේ පිහිටලා ධර්මය අවබෝධ කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව එය ඇසූ කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයා මුළු භාරතයම විතරක් නෙවෙයි කාමාවචර දිව්‍ය ලෝක විතරක් නෙවෙයි රූපාවචර බ්‍රහ්ම ලෝක විතරක් නෙවෙයි දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින් සාදුනාද පැවැත්වේ. ලෝක ඉතිහාස ප්‍රථම වතාවට සාදුනාදය බිහි වුණේ අද වගේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි ස්වාමීන් වහන්සේලාට පෙරවස් සමාදන් වීම සඳහා වස් ආරාධනා කිරීම සිදු කරන්නේ අද වගේ ඇසළ පුර පසළොස්වක පොහේ දවසක. මෙවන් ශාසනික සංසිද්ධීන් සමුදායක් සිදුවෙච්ච උතුම් ඇසළ පුර පසළොස්වක පොහේ දවසකයි අපි මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ඔබ වෙනුවෙන් මෙලෙසින් ගෙනෙන්නේ. සිරිත් පරිදි මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කර වැඩ සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක ආචාර්ය අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපේ නායක හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් අපි පළමුවෙන්ම පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද මේ උතුම් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ බිබිල මැදගම රත්තන දෙනියේ පදිංචි KW ගුණේහාමි මෑණියන් විසින්. එතුමියගේ පූර්ණ දායකත්වෙන් පවුලේ පින්වත් හැම දෙනාගේම සහභාගීත්වෙන් සහයෝගීත්වෙන් මේ පින්කම මෙලෙසින් සිදු කරනවා.
විශේෂයෙන්ම පරලෝසපත් ආර්.එම්. හේම්බණ්ඩා පියාණන්, ආර්.එම්. චන්ද්‍රසිරි අයියා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන. ඒ වගේම KW ගුණේහාමි මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගමනේ, ආර්.එම්. සෙනවිරත්න ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. සෝමසිරි ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. දිනසිරි ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. නිර්මලා ප්‍රියංගනි ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. රංජනි ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. දිනේෂ් පුෂ්පකුමාර් ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. රාම්‍යලතා රත්නායක ඇතුළු පවුලේ හැම දෙනාට, ආර්.එම්. දයානන්ද ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන පින්වත් KW ගුණේහාමි මෑණියන්ටත්, ඒ ආර්.එම්.ලා හැමෝටමත්, ආර්.එම්. ආර්.එම් කියලා නෙදේනේ, ආර්.එම්. පවුල්වල සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා, කායික මානසික සුවපත් භාවයම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝසපත් ආර්.එම්. හීම්බණ්ඩා පියාණන් සහ ආර්.එම්. චන්ද්‍රසිරි අයියා ඇතුළු මියගිය සියලු දෙනාටමත් සසර භව දුක් නිමා කරලා ඉක්මන් භවයකදී අමා නිවනින් සැනසෙල්ල උදා කරගන්න භාග්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට සාකච්ඡා කරන්න, සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වන්නේ වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව. ඉතින් මේකට මාතෘකාව දුන්නේ අපේ පඤ්ඤාසිරි හාමුදුරුවෝමයි. මාතෘකාව තමයි පංච නියාම ධර්ම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාල පරාසය තුළ පංච නියාම ධර්ම ගැන. අපි වැඩි දුර විග්‍රහයකට යන්නේ නැතුව මම කෙලින්ම අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න කැමති, අපි හාමුදුරනේ මොනවද පංච නියාම ධර්ම, ඇයි පංච නියාම ධර්ම කියන්නේ කියලා. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහටම අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ පංච නියාම ධර්ම. නියාම ධර්ම පහක් තියෙනවා. බීජ නියාම, මුලින් මුතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම සහ කම්ම නියාම. ඒතර මෙන්න මේ පහට තමයි පංච නියාම ධර්ම කියලා කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේව නියාම කියලා කියන්නේ මොකද්ද කියලා. එතන නියාම කියලා කියන්නේ කාගේවත් විධානයක් නැතුව, කාගේවත් බලපෑමක් නැතුව පටිච්ච සමුප්පන්නව සකස් වෙන ඒ ස්වභාව ධර්ම වලට තමයි නියාම ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ මේවට කිසිම කෙනෙක් මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, එහෙම විවස්ථාවක් නීතියක් මුකුත් නැහැ. කිසිම විධානයක් නැහැ. මෙන්න මේ ධර්ම තමයි නියාම ධර්ම කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මේක සාමාන්‍යයෙන් ලෝකේ ගත්තහම, දැන් අර අටලෝ දහම ගත්තොත්, අටලෝ දහම අපි කාටත් පොදුයිනේ. ඒ කියන්නේ උගත් නෝගත්, කුලීන කුලහීන, දුප්පත් පොහොසත්, බාල මහලු, සුරූපී රූපී, කාටත් එක වගේම පොතුයි. ඒක කිසිම බෙදීමක් නැහැ. හරියට අර හිරු එළිය වාතය ජලය වගේ. ඉතින් හිරු එළිය එහෙම බෙදීමක් නැහැ නේද? වාතයත් එහෙම, ඒක බෙදීමක් නැහැ. අන්න ඒ වගේ මේ නියාම ධර්ම කාටත් පොදුයි. ඒ වගේම කිසිම නැවතත්මම කියනවා කිසිම විධානයක් නැතුව වෙන ධර්ම ස්වභාවයේ ස්වභාව ධර්ම පහක් තමයි නියාම ධර්ම කියලා කියන්නේ. එහෙම අපහන්නේ. දැන්
අපේ හාමුදුරුවෝ මැනවින් පැහැදිලි කළා, නියාම කියන වචනය ගන්නකොට කිසිම නියාමයක්, නියෝගයක්, නිශ්චිත පැනවීමක් කරන්නේ නැතුව ක්‍රියාත්මක වෙන ස්වභාව ධර්ම පහක් තමයි මේ පංච නියාම ධර්ම කියලා කියන්නේ කියලා. එතකොට අපි හන්න දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කිසිම නියාමනයක් නැතුව කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව කෙරෙනව නම් ඒව මේ ඉබේ කෙරෙනේවාද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මං හිතන්නේ අපි හාඳුරු ඒකටත් උත්තරය යම් ආකාරයකින් දැනෙන්න තමයි කිව්වේ. මේ පටිච්ච සමුප්පන්න භාවය ගැන සඳහන් කරලා තමයි කිව්වේ. ඒතර මේ කියන නියාම ධර්ම සියල්ල පහම ඉබේ වෙන ඒවාද, එහෙම නැත්නම් එහෙම නෑ නේද, එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නයිද කියන එක අපි ඇත්තටම සම්මාන්ත තින් තථාගත ධර්මය අනුව ඉබේ සිද්ධ වෙන කිසිවක් නෑ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒකනේ දැන් අපි තථාගත ධර්මයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඇත්තටම ධර්මය මොකද්ද කියලා ඇහුවොත්, ධර්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුරක් තමයි පටිච්ච සමුප්පාදය. එහෙමයි. කියන්නේ මේ තථාගත ධර්මයේ තුලම සම්පූර්ණම තියෙන්නේ හේතුඵල න්‍යායය. ඒත් එහෙමනම් මෙතනත් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම ඇත්තටම හේතුවක් නිසාම තමයි මේවා සකස් වෙන්නේ. ඒත් එහෙම නැතුව නිකම්ම උඩින් පහත් වෙන නිකන් ඉබේ සිද්ධ වෙන දේවල් නම් නෙවෙයි. හැබැයි අර මෙතන විශේෂත්වයේ තියෙන්නේ දැන් අපි ලෙඩක් හැදුනත් නැත්තම් මොනවා හරි ඕනම ප්‍රශ්නයකදී අනේ අපේ කර්මය, ඉතින් මේවා අපි කරගත්ත දේවල්, ඉතින් මේවා මෙහෙම තමයි විඳවන්න වෙනවා. හැම දෙයකටම අපි කර්මය දාගන්නවා. එහෙමයි. අපි දැන් සාමාන්‍යයෙන් එහෙම දැන් එදා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ දැන් නිගණ්ඨනාත පුත්තත් එහෙමනේ හැම දෙෙම කර්මෙන් සිද්ධ වෙනවා කියලා කිව්වේ. අර සබ්බං පුබ්බේ කත හේතුවාදී කියන්නේ සියල්ල පෙර කරපු කර්මයට අනුව සිද්ධ වෙනවා කියන කතාව. අන්න හරි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට දැන් ඒ කාලෙම මතයක් තිබුණා අකිරියවාදී, කියන්නේ හැමදේම නිකන් ඉබේ සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ අනුමත කරේ නැහැ. ඉතින් එහෙමනම් ඇත්තටම මේක ඉබේ සිද්ධ වෙන දෙයක්වත් නෙවෙයි, හැමදේම කර්මයෙන්ම සිද්ධ වෙනවා කියන එකත් අපි බැහැර කරන්න ඕන. දැන් ගොඩාක් අය හැම දෙයක්ම අන්තිමට දාන්නේ කර්මයට. ඉතින් ඇත්තටම කර්මයෙන්ම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් ලෙඩක් දුකක් වුණා. එහෙමයි. දැන් ලෙඩක් හැදෙනකොට ඉතින් මේ ගොඩාක් අයගේ කටින් පිට වෙන්නේ මේක මගේ කර්මය, මේක මං කරගත්ත දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී වදාළ ලෙඩ හැදෙන ක්‍රම 8ක් දේශනා කළානේ. වාත කිපීමෙන්, සෙම කිපීමෙන්, පිත කිපීමෙන්, ඊළඟට සන්නිපාත කියන්නේ බෝ වෙන රෝග. එහෙම. ඊළඟට උපක්‍රම හේතුවෙන්, වැරදි හැසිරීම හේතුවෙන්, ඊළඟට අන්තිමට තමයි උන්වහන්සේ දේශනා කළේ කර්ම විපාකයෙන් හැදෙන්නත් පුළුවන් කියලා. එතකොට දැන් තව හේතු හතක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ හැමදේම අර කර්මයෙන්ම සිද්ධ වෙන්නේ. ඒකට න්‍යාමන ගම් ස්වභාවික වෙන කාරණා පහක් තමයි ඇත්තටම මෙතන න්‍යාම ධර්මවලදී ඇත්තටම ධර්මය තුළ පෙන්වන්නේ. එහෙමයි. අපි දැන් පංච න්‍යාම ධර්මයන් ගැන එකින් එක කාලයට අනුව පොඩ්ඩක් සාකච්ඡාවට බඳුන් කරමු අපි හඳුරන්නේ. පළවෙනි න්‍යාම ධර්මයේ හැටියට උතු න්‍යාමය ගැන අපි කොහොමද තේරුම් ගන්නෙ? ඔව් ස්වාමීන් වහන්සේ, උතු න්‍යාමය කියලා කියන්නේ ඇත්තටම මේ කාලගුණය. දැන් ඍතු තුනක් තියෙනවානේ. හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා ඍතු තුනක් තියෙනවා. තව ඕකේ තියෙන නොඑක් විදිහට මේ ඍතු විග්‍රහ වෙනවා. ඉතින් ඇත්තටම මෙතන මේක කිසිම විධානයක් නැහැ. දැන් උදේට ඉර නගිනවා, ඉර හවසට ඉර බැස යනවා. ඉතින් මේක කවුරුත් පනෝපු දෙයක් නෙවෙයිනේ. එහෙම. ඒක ස්වභාවික වෙන දෙයක්. එතකොට දැන් උදේට ඒක ලෝක පැවැත්මට වෙන නියාමනයක්.
දැන් බලන්න සාංශ දැන් එක දිගට මිරපායලා තියෙනවා නම් මේ තියෙන ජල උල්පත් ඔක්කොම හිඳිලා යයි. ඇයිති මේ රස්නේ වැඩි. ඒ නිසා දැන් බලන්න දැන් උදේට ඉර පෑවට පස්සේ ඉර පායනකොට රස්නේ. ඊළඟ ඉර බැසගෙන යනකොට ඔන්න සීතලයි. එතකොට අර ඉතින් ඔන්න ඔය ස්වභාවය තමයි උතු න්‍යාමය කියලා කියන්නේ. එහෙම. එතකොට දැන් මේ ඍතු උතු න්‍යාමය ගත්තාම දැන් ඔය ගස් වල මල් පිපෙන්නේ, කොළ හැදෙන්නේ. දැන් බලන්න සමහර ගස් තියෙනවා. ඒ ගස් වල ස්වාමීන් වහන්ස කොයි ලෝකයේ ගහ තිබුණත් ඒ කොළ හැලෙන කාලට කොළ හැලෙනවා. ඒක කවුරුත් මේ විධානයක් කරලා නැහැ. ඒ වර්ගයේ කොළ හැලෙනවා. දැන් අපි ගත්තොත් පොකුණක තියෙන නෙළුම් මානෙල් වගේ මල්. නෙළුම් මානෙල් මල් ඉර පායාගෙන එනකොට තමයි පිපෙන්නේ. ඒවා ඉතින් උතුන් යාම. එහෙම. දැන් අපි කුමුදු මල ගත්තොත් කුමුදු මල රාත්‍රියටයි පිපෙන්නේ. උදේට හැකිලෙනවා. ඒක අපිට ඇයි මේකට අර මලට මෙහෙම වුණා නම් ඇයි මේ මලට මෙහෙම වෙන්නේ කියලා තර්ක කරන්න බෑ. ඒක මොකද ඒක මේ ඍතු විපර්යාසයට අනුව සිද්ධ වෙන දෙයක්. දැන් ඉස්සර බලන්න ඔය පැරණි ගම්වල ඔය සමහර ගස් වර්ග කපනකොට අමාවක පොවදාට ඒ ගහ කපන. දැන් මොකද ඇත්තට මේවා අපි අත්විඳලා තියෙන පුංචි කාලේ මේ සමහර වෙලාවට මේ ඒ ගහ 15ක පොවේ දවසේම කැපුවොත් එකට ගුල්ල ගහන. අමාවක පොවේ දවසේ ඒ ගහ කැපුවොත් එහෙම ගුල්ල ගහන්නේ නැහැ. ඒ වගේ දේවල් ඔය ගම්වල දැනටත් තියෙනවා. දැනටත් තියෙනවනේ අපේ හැන දැන් ඔය අල බහින වගේ ඒවා ඉන්දනකොට එක වරුවක ඉන්දන. එක වරුවක හවස් වරුවේ. උඩට ගෙඩි හැදෙනේ වින්දනකොට තවත් වරුවක ඉන්දන. එහෙම සම්ප්‍රදායකුත් තියෙනවා. එහෙම සම්ප්‍රදායකුත් තියෙනවා. ඒත් ඒවා ඇත්තටම මේ කාටවත් නැහැ කියලා කියන්න බෑ. ඒවා ඉතින් උතු නියාම. ඊළඟට සාහනස තව අපි ගත්තොත් එහෙම දැන් ඔන්න සුනාමි ආවා. ආ සුනාමිය කොහොමද ආවේ? එහෙම එන්න බෑනේ. එහෙම කියලා එකක් නැහැනේ. ඉතින් ඒක ඒක අපිට කාටවත් නවත්තන්න බෑ. සුළු සුළං වෙනවා. ඒ සුනාමිය කියන්නේ උතු නියාමයේ අනුව සිද්ධ වෙච්ච එක. ඔව්. ඍතු විපර්යාසයකින් විච්ච දෙයක්. කොහොමද ඒක අපි දැන් විග්‍රහ කරගන්නේ? දැන් මූද ගොඩ ගලනවා කියන එකට ඍතු බලපෑන්නේ කොහොමද අපි හඳුරන්නේ? ඔව්. ඇත්තම සංසිත ඒක තමයි. ඒක ස්වභාවික හේතුව. අපි කවුරුත් ඒක විධානයක් දුන්නේ නැහනේ. එහෙමයි. එතකොට ඒක ඇත්තටම දැන් ඒ යම් කිසි විපර්යාසයක් නිසා ඒක ඇත්තම කොහොම වුණාද කියලා අපිට කියන්න බෑ. එහෙමයි. විද්‍යාත්මක පදනමකුත් තියෙනවනේ ඒක නේද? අර පොළොවේ තියෙන ඒ තැටි එහා මෙහා වෙච්ච ගමම්ම ඒකේ සමබරතාවය ගිලිහිච්ච ගමම්ම එක පැත්තක් ඉස්සෙල්ලා අනිත් තැටි ප්ලේට්ස් කියලා කියන්නේ එකක් පහත් වෙච්ච ගමම්ම පහත් වෙච්ච පැත්තට වතුර ගලාගෙන යන ගතිය වේගවත් වෙනවා. ඒතර වේගයේ වැඩිවීම තුන වතුරේ වේගයේ වැඩිවීම තුල ඒ වතුර ගොඩ ගලලා පීඩාවටපත් වෙනවා. එතකොට ඒකත් ඍතු විපර්යාසය නිසා සිද්ධ වෙන සංසිද්ධියක් හැටියට තමයි. ඔව් ඇත්තටම ඒක සංස් දැන් ඔය සිදුවීම උනත් ඇත්තටම සුනාමි උනත් ඒක යම් කිසි පැවැත්මකට වෙන දෙයක්. එහෙමයි. දැන් ගිනි කඳු ඊළඟට ඉතින් ඊළඟට දැන් අපි ගත්තාම සුළු සුළං. එහෙමයි. ඔය හැම දෙයක්ම ඍතු විපර්යාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් මේක ඉතින් ලෝකේ ඇත්තටම හැමදාම පවතින්නෙත් නැහැ නේ. ඉතින් තථාගත ධර්මය අනුව සත්‍ය සූර්යක්‍මන සූත්‍රයට අනුව ඉතින් මේ ලෝකේ දැන් මේ තියෙන හැම දෙයක්ම සාමාන්‍ය මිනිස්සයෝ දෙවියෝ ඊළඟට මේ ත්‍රිසංගත සතුන් පවා විතරක් නෙවෙයි ගහ කොළ ඊළඟට මේ මහා පොළොව මහා මෙරු පර්වතය මහා මුහුද දැන් මහා මුහුද හිඳෙනවා කියනවනේ මේ හරක්කුරේක වතුර ප්‍රමාණයට මහා මුහුද හිඳෙනවා. එහෙම. ඉතින් ඊළඟට දැන් මේ මහා පොළොවම අර ඉරවල් හතක් පායලා මේක සුන්නත් දූඩි වෙලා යනවා. ඉතින් එහෙමනම් මේ හැමදේම ඉතින් සම්බේ සංඛාරා අනිත්‍යා ඉතින් මේ සකස් වෙච්ච දේවල් ඉතින් විනාශ වෙන ක්‍රමය හැමදාම පවතින්නේ නැහැ. අපි හන්නේ මේ සතර මහා ධාතු භූත මේ භූතයෝ කිපෙනවා කියලා කියන්නේ මේ උතු නියාමයේ අනුව සිද්ධ වෙන එක. දැන් සතර මහා ධාතුන්ගේ විපර්යාස පදනම් කරගෙන ගම් වතුර ගලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු තේජෝ ධාතුව වැඩිවීම නිසා සීතල අධික පැත්තකට එහි තියෙන අයිස් කඳු ඔක්කොම දියවෙලා යන්න පුළුවන්. ඒ දියවෙලී යෑම නිසා වතුර එකතු වෙලා ගංගාවල් පිරිලා වැහි හැදිලා ගලාගෙන ගිහිල්ලා ගම් වතුර එන්න පුළුවන්. ඒ වගේ එහෙම මේ සතර මහා භූතයන් කිපීම නිසා ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන එක හරිය දැන් අපි
දැන් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන්නේ මේ ස්වභාවල් හතරක්නේ. එහෙමයි. ඒතර මේ ස්වභාවල් හතර සමබරව තියෙන්න ඕනේ. එහෙමයි. දැන් අපේ සාමනාත් කිව්වා වගේ දැන් පඨවි ගතිය වැඩි වුණොත් ලෝකේ නියං ඇති වෙලා ඉතින් ජීවත් වෙන්න බැරි තත්යක්පත් වෙනවා. එතකොට දැන් ඇත්තරම පඨ ආපෝ දැන් තේජෝ ගතිය නැත්නම් වායෝ ගතිය මේවා ඔක්කොම එක එක මේ වායෝ ගතිය වරුණ සුලිසුලං වැඩි වෙන්න පුළුවන්. තේජෝ ගතිය වුණාම ගිනි අඳු පුපුරා යන්න පුළුවන්, ඒ වගේ නියඟයට අහු වෙන්න පුළුවන්, පෑවිල්ලට අහු වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අර මේ උතුනියාමයත් එක්ක සම්බන්ධ වෙන දේවල්. පැහැදිලිවම සාන උතුනියාමයත් එක්ක සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒවා අර අපි නැවත නැවත කියන්න ඕන මේවා කිසිම විධානයකින් නෙවෙයි. නැත්තම් ඔන්න කර්මයෙන් සිද්ධ වුණා, මේක ඉතින් මෙහෙම වුණා, දෙවියෝ කිපිලා නොයෙක් විදිහට අපි ඒව හදා ගන්නවා. එහෙම දැන් මට එහෙම කියනකොට අහන්න දෙයක් හිතෙනවා අපේ ආන්දරණේ. ඒ තමයි දැන් පහුගිය දවස්වල අධික රශ්නයක් තිබුණේ ලංකාවෙත්, අධික රශ්නයක් තිබුණා. ඒ රශ්නෙන් සමහරු පීඩා වින්දා, සමහරු AC වල ඉඳලා පීඩාව අවම කරගත්. ඒ වායු සමනය කරන ලද කාමරවල ඉඳලා අර සාමාන්‍ය බහුතරයකට දැනිච්ච උතුනියාමය නිසා ඇතිවෙච්ච පීඩාව ඒ කටියට දැනුනේ නැහැ. ඒතකොට කොහොමද ඒක ගලපගන්නේ? පොදුවේ ඔක්කොටම දැනෙනව නම් ඇයි කට්ටියකට රස්නේ කාලේ සීතල දැනුනේ? ඔව් ඒක ඉතින් පින. ඉතින් මොකද අන්න එතෙන්ට පොඩක් කරුමෙ ගාවන්න පුළුවන් නේද? මේ මොකද ඉතින් ඒක ඇත්තරම් පින කියලා කියන්නේ. මේක ඉතින් ඇත්තරම මේකින් කියන්නේ හැමෝටම පොදුයි කියන එකටත් වඩා මේක කිසිම විධානයකින් තොරව කරන දෙයක්. ඒතර සමහර පිනත් එක්ක දැන් ඇත්තරම ගත්තොත් එක එක්කෙනා මේ විඳින ස්වභාව අපි ගත්තොත් සමහර හොඳට ලාභ ලබනවා. දැන් අපි ඉතින් කොච්චරද නේද? එහෙම තියෙනවනේ. එහෙමයි. ඊළඟට ප්‍රශංසා ලබනවා, කීර්තිය ලබනවා, සැප ලබනවා. ඒක තමා කරගත් පින කුසලයේ ශක්තිය අනුව දැන් ඇත්තරම දැන් ලෝකේ ගත්තොත් කොච්චර විවිධත්වයක් තියෙනවද? ඒකෙන් ප්‍රධාන හේතුව සාමනහත ඉතින් අර ඒ පින්වන්තයා ඇත්තටම අර ස්වභාවික විපත් තුනක්. ඒ පින නේද කර්මය කියලා කියන්නේ. ඒ කර්මය කියන්නේ ඒක තමයි. පින එක පැත්තක් නේද? ඔව් පැහැදිලි. හොඳ කර්මවල විපාක. පැහැදිලිම කුතර කර්මවල විපාක. අපි හඳුරු පැහැදිලි කරපු විදිහ මට හැඟෙන්නේ දැන් සුනාමිය කියලා කියන්නේ උතුනියාමේ නිසා ඇතිවෙච්ච සංසිද්ධියක්. ඒක කාගේවත් ඕනෑකමකට ඇතිවෙච්ච දෙයක් නෙවෙයි, ස්වභාව ධර්මයේ විපර්යාසයක්. හැබැයි අපි හන්නේ සුනාමියට කවුරු හරි කෙනෙක් ගොදුරු වෙනවා නම් එතකොට ඒකත් උතුනියාමයේද? එහෙම නැත්නම් ඒ ගොදුරු වෙන එක්කෙනා අයිති වෙන්නේ කර්ම නියාමයත් එක්ක? ඔව් ඇත්තරම සංස එතනදී දෙකෙනේ මේ නියාම ධර්ම වල කර්ම නියාමය කියලා එකක් තියෙන්නේ. එහෙමයි. ඒතර ඒ වගේ අවස්ථාවල කෙනෙක් ගොදුරු වෙනවා නම් ඒක කම්ම නියාමයට ඇතුළත් වෙනවා. එහෙමයි. බොහෝ සෙයින්. මොකද දැන් සමහරු හිටියා අපේ හාන්දරෝනේ රට මැද හිටපු උදවිය මූදායිනට ගියා ඉදා. මූදායින හිටපු අය රට මැදට ගියා. ඒ නිසා බොහොම මේ අසිරිමත් විදිහට සමහරු බේරුණා, සමහරු බොහොම සංවේගජනක විදිහට ඒකට මේ ගොදුරු වුණා. ගොදුරු වුණා. එහෙම වෙන්න ඒ අය සතුව කර්මය තියෙන්න ඕන. ඔව් පැහැදිලිවම සාංශිතින් මොකද මේ කර්මය කියන එක ඉතින් හරි පුදුමයිනේ. අර නාන් තලික් කියන සමුද්ද මැදේ කියන අර ගාථාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් බිත්සුන් වහන්සේලා පිරිසක් සැවැත් නුවරට වඩිනකොට උන්වහන්සේලා දැක්ක මේ ගෙයන් ගිනි අරගෙන පිදුරු මිටියක් ඒ ගින්න උඩට ගිහිල්ලා උඩ පියාම් හිටි කපුටෙක් පිච්චිලා යනවා. ඊළඟට උන්වහන්සේලා තව ටිකක් දැක්ක මේ ස්වාමීන් වහන්සේ නමක් ගල් එනක උන්වහන්සේ ගල්ෙන් ඇතුළට වැඩිහම අර ලොකු විශාල ගල් පර්වතයක් ඇවිල්ලා අර දොර වහගත්තා. දින හතක් උන්වහන්සේට අරක ඇතුළේ හාමත් වෙන්න වුණා. හත් වෙනි දවසේ ඉබේම අර ගල පෙරලිලා ගියා. ඊළඟට මහමුහුදේදී විච අධ්‍යක්ීමක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේලා නැව නැගලා තමයි ආවේ. එනකොට මේ නැව ගිලෙන්න ගත්තා. නැව ගිලෙන්න ගත්තාම ඉතින් ඒ කාලේ වළන ක්‍රමයක් තියෙනවා. කවුරු හරි මේකේ ඉන්නවා මේ අකුසලයක් කරපු කෙනෙක් කියලා ඉතින් බෙදලා බලනකොට අන්තිමට ඒ නැවේ කපිතාන්ගේ නෝන තමයි කර්මකාරී. ඉතින් අන්තිමට එයා දානවා මුහුදට. එතකොට නැව ඉබේම තොටපළ බලා ගමන් කරනවා. ඉතින් මේ කාරණා දැන් හරි අධ්‍යක්ෂ භික්ෂුන් වහන්සේලාට හරි පුදුමයි. දැන් මේ විදිහට දැන් මේ දේවල් සිද්ධ වෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා.
භාගතුන් වහන්සේ අපි මේ එන ගමනේදී පුදුම දේවල් ටිකක් උනේ. මෙන්න මෙහෙම නැවගිලෙන් ගිලුණා. ඉතින් ඒක හිටපු අකුසලයක් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. තේ නාවික තුමාගේ බිරිඳ මුහුදර දැම්මම නැවයි බේම තොටුපළ කරා ගමන් කරා. ඉතින් මේ වගේ අර ගයක් ගිනි අරගෙන ඒ පිදුරු ටිකක් උඩට ගිහිල්ලා මේ අහසේ හොඳට පිඹා මේ පියාසර කරපු මේ කපුටේ ඒකට බිලි වුණා. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ නමක් අපිත් එක්ක ගිය මේ ස්වාමීන් වහන්සේ මම හිතන උන්වහන්සේලම රාත්‍රියක් ගත කරා දින හතක්ම ඉන්න වුණා අන්තිමට. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කර්මය කියන එක. අපේ ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මුහුදායින අය රටමැදට ගියා, රටමැද අය මුහුදායිනට ආවා. ඉතින් කර්මය විපාක දෙන වෙලාවට ආයේ කාටවත් බෑ ඒක වළක්වන්න. දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මුහුදේ හිටියත් කොහේ හිටියත් කර්මයෙන් ගැලවෙන්න බෑ. එහෙමයි. දැන් අර මේ නාවික කැප්ටන් නැවේ කැප්ටන්ගේ නෝනා මූදට දාලා නැවේ හිදා තව කරුමයක් කරගත්ත වෙනවනේ. ඔව් ඒක තමයි. ඔව් ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ සංසාරේ භයානකයි කියන්නේ. දැන් අපි එයත් ඒ වගේම තව කවුරු හරි ඔව් දැන් ඒක තමයි. ඒකනේ මේ සසර ගමන හරි භයානක එකක් කියලා කියන්නේ. දැන් මම කේන්තියක් ගිහිල්ලා මම ස්වාමීන් වහන්සේට පාරක් ගහව කියන්නකෝ. එහෙමයි. එහෙම ගහන්නේ නැහැ. එහෙමයි. මම දන්නවා. ඔව්. එතකොට දැන් අපි හිතමු දැන් මම පාරක් ගහුවේ ස්වාමීන් වහන්සේ සමහරකට විඳිනවා වෙන්න පුළුවන්. එහෙමයි. මම පැත්තක ඉඳලා මම රෙස් කර ගන්නවා. එතකොට බලන්න දැන් පැත්තක හිටියේ මම අර මේ ස්වාමීන් වහන්සේට විඳින්න තිබිච්ච එකකට මම පැත්තක ඉඳලා මම ඒකට සම්බන්ධ වෙනවා. එහෙමයි. ඒ නිසා තමයි දැන් ওই ගෙවල් වල නොඑක් දේවල් අපි නොඑක් ඔය කේන්තියෙන් එක එක දේවල් කරනකොට බොහෝම කල්පනාකාරී වෙන්න ඕනේ. කෙනෙක් ගෙවන දේක් පැත්තක ඉඳලා අපි දා ගන්නවා. ඒකයි අර අනුන්ගේ කර්ම වලට කරගහන්න නැතු වෙන්න ඕනේ. අන්න හරි. එහෙමයි. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන ඒ අනුව උතුණියාමයට කර්මයක් යම් ආකාරයකින් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. උතුණියාමයට අනුව යම් යම් විපර්යාසයන් සිද්ධ වෙනකොට ඒ විපර්යාසයන්ට හසු වෙලා කෙනෙක්ට සැපයක් ලැබෙනවනම් කෙනෙක්ට දුකක් ලැබෙනවනම් ඒ දුක සැප ලැබෙන්නේ එයා කරගත්ත පින්පව් වල ප්‍රතිඵලයන් අනුව කියන එක ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හන්දරනේ දෙවනි නියාම ධර්මයේ හැටියට ගන්න බීජ නියාමය. මොකද බීජ නියාමය කියන එකකින් අදහස් කරන්නේ? ඔව් ඒකත් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් බීජ නියාමය කියලා කිව්වහම බීජ වර්ග තියෙනවා පහක්. මූල බීජ, ඊළඟට කන්ද බීජ, අග්ග බීජ, පළු බීජ සහ බීජ බීජ කියලා. එහෙමයි. එතකොට දැන් මූල බීජ කියලා කියන්නේ දැන් අපි ලුණු වගේ දේවල් ඉඳන්නේ මුලෙන්නේ පැලවෙන්නේ ඒවට කියන මූල බීජ කියලා. ඊළඟට කන්ද බීජ කියලා කියන්නේ කඳෙන් හැදෙන දේවල් තියෙනවා. දැන් කඳෙන් දළු දාන දේවල් තියෙනවානේ. එහෙමයි. ඊළඟට අග්ග බීජ කියලා කියන්නේ දැල්ල හැදෙන තැන් තියෙනවා. දැල්ලෙන් හැදෙන දේවල් තියෙනවානේ. එහෙමයි. පළු බීජ කියලා කියන්නේ අර පොරුක් වලින් හැදෙන අන්න එකට කියන පළු බීජ කියලා. ඊළඟට බීජ බීජ කියලා කියන්නේ මේ ඇටවලින් හැදෙන දේවල්. එතකොට සඳහන් මේකේ තියෙන නියාමනේ තමයි මේකේ අපි පොල් ගෙඩියක් ඉඳලා අඹ බලාපොරොත්තු වෙන්න බෑ. පොල්ින් දුවොත් පොල් තමයි අපට හම්බෙන්නේ. අඹ ඉඳලා කවදාවත් අපට වෙන පළතුරක් විඳින්න පුළුවන් කමක් නෑනේ. දැන් මේ වගේ මේ මේකේ ස්වභාවය තමයි මෙන්න මේක නියාමයක්. මේක කවුරුත් විධාන කරලා නැහැ. මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා එහෙම විධානයක් කරලා නැහැ. මේ දේ මේ විදිහටම සිද්ධ වෙනවා. ඒක තමයි බීජ නියාමී කියලා කියන්නේ. එහෙමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේක දැන් අපි හාමුදුරුවෝ මතක් කළේ බීජ නියාමයේ කියන එකකින් අදහස් කරේ මේ ගස්වැල් සම්බන්ධ කතාවක්නේ. පැහැදිලිවම නේද? එතකොට දැන් මේ සත්ව ප්‍රජාව සම්බන්ධයෙන් ගත්තහම මේක ගලපන්න පුළුවන්කම තියෙනව නේද? අපි හන්දරන දැන් අම්මල තාත්තලා දෙදෙනෙකුගේ එකතු වීම තුළ, මනුස්ස අම්මල තාත්තලා දෙදෙනෙකුගේ එකතු වීම තුළ ලැබෙන මනුස්ස දරුවෙක්නේ.
නේද? ඒකත් හරි. මොකද මනුෂ්‍ය දරු අම්මල තාත්තල දෙන්නේ එකතු වීමෙන් මේ බ්‍රහ්මියෙක් පහළ වෙන්නේ නැහැ නේ නේද? දෙවියෙක් පහළ වෙන්නෙත් නැහැ. ඉඳලා හිතලා යක් පැටවු නම් උපදිනවා තමයි තියෙනවා නේද? සමහර වෙලාවට මනුෂ්‍ය පැටවුම යක්ෂාරූඪ වෙච්ච අය ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් මේ එතකොට මේ දැන් මම දැකලා තියෙන සමහර තැන්වලදී අපේ බීජ නියමයට දැන් සමහර අම්මල තාත්තලාගේ රූප ස්වરૂපයම දරුවන්ට පිහිටනවා. ඒ ආසන රූප ස්වરૂපයක් පිහිටනවා. එතකොට ඒක කර්මය නෙවෙයි, ඒක බීජ නියාමයට අනුසිද්ධ වෙන එකක්. දැන් සමහර ඒ අම්මා වගේම තමයි දුව හරි පුතා තාත්තා වගේ තමයි. ඔය අතරේ ඉන්නවා ඔය බීජ නියාමයට වැතිරේකයක් විදිහට අපි හඳුන්නේ. ලස්සනම ලස්සන අම්මලාට තාත්තලාට කැතම කැත ළමයි හම්බ වෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් කැතම කැත අම්මලා තාත්තලාට හරිම ලස්සන ළමයි හම්බ වෙන අවස්ථා තියෙනවා. ඔය ඇත්තන්ටත් එහෙම අවස්ථාවන් ඕන තරම් මතකෙට ගන්න පුළුවන්. සමහරු මේ මගේ පුතා, මේ මගේ දුව, මේ මං වගේමයි කියලා එහෙම හඳුන්වලා දෙනකොට තියෙනවා අනේ ඔයා ඔව් ඔයා වගේම තමයි කියලා එහෙම කියන අවස්ථා තියෙනවා. හැබැයි සමහර අම්මලා තාත්තලාට මේ මගේ පුතා කියලා හඳුන්වලා දුන්නට අර අඳුන ගන්න කෙනාට රූපයෙන් අඳුන ගන්න බැරි තරමට රූපය වෙනස්. එතකොට එතනදී අර බීජ නියාම තත්ත්වයේ බලපාන්නේ නැහැ, කර්ම නියම ඉස්මතු වෙනවා. ඔව්, ඇත්තටම අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මතක් කළා වගේ මේ න්‍යාම ධර්ම වලට ඉතින් කර්මය යම් ආකාරයකට ඒ විදිහට හිතනකොට බලපෑමක් තියෙනවා. එහෙමයි. ඉතින් මොකද දැන් අපි සාමාන්‍යයෙන් බොහෝ සෙයින් ගත්තොත් දැන් අම්මා තාත්තාගේ ස්වરૂපේම තමයි අපි කියන්නේ පලාපු පළුව කියලා කියනවනේ. ඉතින් අම්මා තාත්තාගේ දරුවෝ ගත්තාම කියනවා මේ ඒ මූණමයි ඒ විදිහමයි කියලා. ඉතින් ඒක අපිට කියන්න දෙයක්වත් නැහැ. සිනහව පවා ඒ විදිහමයි, තාත්තා හිනා වෙන විදිහම පුතා හිනා වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ බීජ නියාම යනවා. හැබැයි ඉතින් අර එතන කර්මය බලපානවා අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට. අම්මා තාත්තා යම් කිසි සසර වෛර කරලා තරහෙන් ඉඳලා මොකක් හරි ශරීරයේ අවලස්සන රූප වුණත් ඒ කුසී පිළිසිඳ ගන්න හොඳට මෛත්‍රී වඩපු පින්වන්ත දරුවෙක්. ඉතින් ඒ දරුවා බොහොම ඒ කුසල විපාකේ හැටියට ඒ දෙමෝපියන්ගේ බීජය ගන්නෙ නෑ. එයා සම්පූර්ණ වෙනත් ස්වරූපයක් ගන්නවා. ඉතින් ඒක අර කර්මයෙන් තමයි ඒක වෙනස් වෙන්නේ. එහෙමයි බෑනේ. තවත් මට හිතුණා තවත් අහන්න මේ බීජ නියාමයේම නොවෙන්න පුළුවන්. අපේ අහන්නේ දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නවා හරිම පින්වන්තයි. පන්සිල් හොඳට ආරක්ෂා කරනවා. උදේ හවස බුදුන් අනිනවා, බුද්ධ පූජාවල් තියනවා. ඒ අතරේ එහෙම අම්මලා තාත්තලාට ලැබෙන සමහර දරුවෝ ඉන්නවා. බොහොම අවාසනාවන්ත විදිහට පාපිෂ්ඨ ජීවිත ගත කරන දරුවෝ ඉන්නවා. කිසිදු ශ්‍රද්ධාවක් නැති, ඒ වගේම පංච දුෂ්චරිතයම සිද්ධ කරන එහෙම දරුවෝ ලැබෙන සමහර වෙලාවට ඒ දරුවන් නිසා අම්මල තාත්තල හරියට මානසික පීඩාවන්ට පත් වෙනවා. එතකොට ඒක මොකද්ද? ඒක කර්මයක්ද? කාගේද කර්මේ? ඇයි එහෙම ළමයි ලැබෙන්නේ? ඔව්, ඇත්තටම සාංශ දැන් අපේ ස්වාමීන් වහන්සේ එක පැත්තක් කිව්වා. අම්මල ධාර්මිකයි, දරුවෝ අධාර්මිකයි. එහෙමයි. හැබැයි ඔකේ තවත් පැත්තකුත් තියෙනවා. දරුවෝ පොදුම පිනට ලැබි. එහෙමයි. පැහැදිලි. කුසල් කරනවා, ඉතින් බොහොම සංඝය ඇසුරු කරනවා, දන් දෙන්න කැමති. මේ වයෝවෘද්ධ දෙමව්පියෝ ඇවිල්ලා කියනවා මෙයා මේ මහාන වෙලා වගේ වැඩ කරන්න, මෙහෙම පුළුවන් ද ගිහි ජීවිත ගත කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේලා ඇතින් ඇවිල්ලා තමන්ගේ දරුවෝ ධාර්මිකව ජීවත් වෙනකොට ඒ ඕනට වඩා වැඩි කියලා හිතන දෙමව්පියෝත් ඉන්නවා. එතකොට සාංශක දෙපැත්තරම තියෙනවා. ඒකට ඉතින් ඒකට ප්‍රධාන හේතු කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි ඒ දරුවන්ට හරි දෙමෝපියන්ට හරි හොඳට ධර්මයි, කල්යාණ මිත්‍ර සම්පත්තිය හොඳට ලැබිලා තියෙනවා. එහෙමයි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක ඒ දෙමෝපියෝ හොඳ මාර්ගය යන, නමුත් දරුවෝ ඒක පිළිගන්නේ නැහැ. ඒක දරුවන්ගේ අකුසලයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ සසර පුරුද්ද. ඇත්තටම පුරුද්ද කියන එක හරිම ප්‍රබල එකක්. මොකද අපි පාරමී පුරනවා කියලා කියන්නේ පුරුදු කරනවා කියන එකනේ. දන් දෙන්න පුරුදු කිරීම දහන පාරමිතාව. සිල් රකින්න පුරුදු කිරීම සීල පාරමිතාව. ඉතින් සසර පුරාම බොහෝම ධාර්මිකව දැන් ආසන්න ජීවිතයක හොඳට තෙරුවන්
ට පුදුම ගෞරවයක් තියෙන සම්බුද්ධ පූජා පවත්වන සීලවන්තව ජීවිත ගත කරලා තියෙන ඒ පුරුද්ද මේ ජීවිතයට බලපානවා. එතකොට ඒක පැහැදිලිවම දැන් ඒ දෙමව්පියන්ට අපි දෙමව්පිය හොඳයි කියලා හිතමුක එහෙම පවුලක. ඒ දෙමව්පියන්ට ආසන්න ජීවිතයේ තියෙන පුරුද්ද දිගින් දිගට යනවා. පොඩි තැනයි ඕන අවුෙන්න ඒක අල්ලගෙන ඒගොල්ලෝ ධර්මානුකූලව ඉස්සරහට යනවා. නමුත් ඒ අයගේම යම් කිසි අකුසල කර්මයක් නිසා අර වගේ පාපකාරී දුවාදරු උපදිනවා. ඒගොල්ලෝ කිසිසේත්ම අර කොච්චර වුණත් ඒ පිනට ලැබි නෑ. ඉතින් ඒගොල්ලෝ කොච්චර තල්ලු කරන්න හැදුවත් ඒක කරන්න බෑ. ඒකෙන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් දෙමව්පිය ලොකු පීඩාවකට පීඩණයකට පත් වෙනවා. හැබැයි හැම දෙමව්පියෝම හැමෝම බොහෝ සෙයින් ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ කියලා කියන්නේ අපි අර දැන් කිව්වනේ දැන් සමහර දරුවෝ හොඳයි දෙමව්පියෝ නරකයි කියලා. නමුත් අර බහුතරයක් ගත්තොත් දෙමව්පියෝ ඇත්තටම ධාර්මිකයි. එහෙමයි. දැන් දෙමව්පියෝ හැබැයි කොයි වෙලේත් බලන්නේ ඒ තමන් ධාර්මික නැති වුණත් තමන්ගේ දරුවා ධාර්මික කරන්න. එහෙමයි. දැන් කාවන්තිස්ස මහරජුරු දුටු ගැමණු කුමාරයාටයි තිස්ස කුමාරයාටයි අර බත්කටා වල් දෙකක් කවලා කිව්වනේ මේ කවදාවත් මහා සංඝයා අමතක කරන්නේ නැහැ කියලා මේ බත්කට කන්න කිව්වා. එතකොට දෙන්න ඉක්මනින් එක කෑවා. එතකොට ඒකෙන් බලන්න කාවන්තිස්ස රජුරු බලාපොරොත්තු වුණා මටත් වඩා සද්ධාවෙන් මහා සංඝයා මගේ දරුව ඇතුරු කරන්න ඕන. දැන් අපි අනාථපිණ්ඩික සිටුමා ගත්තාම එතුමා සෝහාන් ආරිය ශ්‍රාවකෙක්. නමුත් කාල කියන සිටු පුතා එයාගේම පුතා කිසිම සද්ධාාවක් නැහැ. ඉතින් කිව්වා නිකන් ජේතවනාරාමයට ගිහිල්ලා ආවොත් කහවණු 100ක් දෙනවා. ඉතින් බලන්න අර ඒ තාත්තලා කැමැති. ඒක තමයි මම අහන්නේ ඇයි එහෙම ඉච්චර කැමැත්තක් තියාගෙන තාත්තලා ඉච්චර ශ්‍රද්ධාවන්ත ගුණවන්ත අම්මල තාත්තලට අර වගේ අවාසනාවන්ත ළමයි ලැබෙන්නේ. ඒක ඒක අම්ම තාත්තා විසින් කරන නැද්ද වෙනත් කර්මයක්ද? ඒ කියන්නේ අපි හන්නේ දැන් පුණ්‍යවන්ත ජීවිතයක් පසුබිමක් ලබන්න පිනුත් බලපාල තියෙනවා. ඒ වගේම දුක් වේදනා ඇති වෙන්න, නිന്ദා අපහාස ඇති වෙන්න හේතු වෙන විදිහේ දරුවන් ලැබීමත් ඒ අමල තාතලා විසින් කරපු ඒ කර්ම ගෙවන්න යෙදෙන ක්‍රමයක් වගේ. ඔව්. ඇත්තටම සාන්තන අපේ මේ ජීවන ගමන ගත්තාම දැන් අපි ගැන කවර කතාද? භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය බලන්නකො. උන්වහන්සේලා මේ ලෝක ධර්මයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ජීවිතේ පවා බලන්න පිපාසයට පැනිත්තක් ලැබෙච්ච නැති අවස්ථා තියෙනවා. එහෙමයි. ඊළඟට අර එක අවස්ථාවක අර 16ක් සුන්සහලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරලා නිකන් අඟුරෙන් පුළුස්සාගත්ත රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. එහෙමයි. ඉතින් එතකොට ඒ අපි හැමෝම මේ සාංශාරික ගමන යනකොට ඇත්තටම කුසලොත් කෙරෙනවා අකුසලොත් කෙරෙනවා. දැන් මේ ජීවිතේ හොඳම උදාහරණ දැන් මේ ජීවිතේ අපේ ජීවිතේ කුසල්මද සිද්ධ වෙලා තියෙන්නේ. නේ අපේ ජීවිතේ අකුසලොත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විටින් විට අර ඒකනේ මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය විටින් විට කුසල විපාක දැන් අපේ උනත් එක කාලයක් ඉතින් අපේ පැවිදි ජීවිතේ උනත් ඔන්න හොඳ බොහොම සාර්ථකව පැවිදි ජීවිතේ කිසිම පීඩනයක් නැතුව ඉස්සරහට යනවා. කාලයක් එනවා පුදුම පීඩනයක්. එහෙම. මේ පැවිදි ජීවිතේ පවා මේ ඉස්සරහට යනකොට දැන් මේ ගිහි පින්නතුන්ලා හිතයි අනේ දැන් අපිට විතරයි මේ දුක් කරදර නෑ මේ පැවිද්දන්ට පවා ඒක එක කාලයක් වහන්න තියෙනවා. දැන් තමන් හොඳට භාවනා කරගෙන යනවා නම් ඒ භාවනාවට නැත්තං ඒ තමන්ගේ සාසනික වැඩවලට බාධාවල් පැමිණෙනවා. ඉතින් ඒක මග හැරෙනවා. ඉතින් ඕක තමයි ඉතින් සාංශාරික ගමන අර කරගත්ත කුසල අකුසල විපාක විටින් විට විටින් විට අපට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. සරලව කිව්වොත් කර්ම විපාක දෙන්න සැදී පැහැදී සිටින විට ඒවාට ඒ ගැළපෙන තැන්වලට යන්නත් හිතෙනවා. හිතෙනවා. සරලව තවත් තේරෙන විදිහකට කිව්වොත් කර්ම විපාක දෙන්න කාලේ හරිනම් ටැටු කඩේකට හරි යන්න හිතෙනවා. පැහැදිලිවම එහෙමයි. එතකොට දැන් අපේ ආමතුරුවනේ බීජ නියාමය උතු නියාමය පිළිබඳව අපි යම් කිසි මට්ටමකින් මේ කාලයට අනුරූපව කෙටියෙන් සාකච්ඡාවේ යෙදුණා. ඊට පස්සේ අපි ගත්තොත් ධම්ම නියාමය. ඔව්.
ඇත්තටම සම් ධම්ම නියාමයේ කියලා කියන්නේ ඒක ඉතින් ඇත්තටම ඒකත් කවුරුත් විධානය කරන එකක් නේ. මම මේ නිතර නිතර ඒක මතක් කරන්නේ. එතකොට අපිට මේ න්‍යාම කියන එක මතක් වෙනවනේ. එතකොට මේකත් කිසිම විධානයක් නැහැ. ධම්ම නියාමයේ කියලා කියන්නේ දැන් කුඩා දරුවෙක් තරුණ දරුවෙක් වෙන එක මේ කර්මයෙන් වෙන එකක් නෙවෙයි. ඒක ඉතින් වෙන දෙයක්. කුඩා දරුවෙක් හිටියොත් එයා තරුණ දරුවෙක් බවට පත් වෙනවා. තරුණ දරුවෙක් හිටියොත් එයා මධ්‍යම තත්ත්වයට පත් වෙනවා. මධ්‍යම කෙනෙක් හිටියොත් එයා වයසට යනවා. දැන් වයසට යනකොට අනේ මේක මගේ කර්මය තමයි මම වයසට ගිය කියලා කියනවනේ. එහෙමත් කියනවා අපේ අය. හැබැයි මෙහෙමත් එකක් වෙන්න පුළුවන් නේද අපේ හැන. දැන් කුඩා දරුවෙක් තරුණ දරුවෙක් වෙන එක ධර්ම නියාමයක්. ඔව්. හැබැයි කුඩා දරුවෙක් තරුණ දරුවෙක් නොවි කුඩා කාලේ මැරෙන එක. ඔව්. ඒක කර්ම නියාමයට නේද? එතකොට අපි ඒක හරියට තේරුම් ගන්න ඕන. ඔව්. මේ ධර්මතාවය තමයි ඉපදුනා නම් කවුරු හරි කෙනෙක් අනුක්‍රමයෙන් වයසට යනවා. වයසට එහෙම. එතකොට සම්ද වයසට ගියාට පස්සේ කොණ්ඩී දින එක. ඒක ඇත්තට මේක ධර්ම නියාමයක්. කොණ්ඩී දෙනවා. ඊළඟට හැම රැලි වැටෙනවා, දත් වැටෙනවා. ඊට පස්සේ ඉතින් මෙරිලා යනවා. ඊළඟට ඉතින් ඕක තමයි ඕක ධර්ම. ඉතින් අනිත්‍ය දේ ඇත්තටම පැහැදිලිවම කිව්වොත් මේ අනිත්‍ය ලක්ෂණෙදෙන් ඒක ඒ අනිත්‍ය තත්වයට පත්වෙන එක වළක්වන්න බෑනේ. එහෙමයි. ඒක ධර්ම නියාමයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් මේක විස්තර වෙනවා. දැන් මහබෝසතාණන් වහන්සේ දැන් ලෝකේ ආශ්චර්යමත් අද්භූත පුජ්‍යලය ලෝකේ පහළ වෙනකොට නොඑක් ධර්මතා සිද්ධ වෙනවා. දැන් ඒක කාගේවත් විධානයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. දැන් මංගල බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම දිවාරය දෙක මිනිසුන්ට හොයාගන්න බැරි වුණා කියනවා. ඒ කියන්නේ හැම වෙලෙම මේ රැස් විහිදෙනවා. එතකොට ඒක දැන් මිනිස්සු හොයාගත්ත කියන්නේ ওই මානෙල් නෙළුම් මල් ආදිය මේ විකසිත වෙන වෙලාවට තමයි හා මේක උදේ මේක දවල් කියලා හොයාගත්ත කියන්නේ. එහෙමයි. ඒ තරමට ඉතින් ඒක එක ධර්මතාවයක්. ඒ වගේම දැන් අපේ බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පහළ වෙන්න දැන් මෞසුද කුස පිළිසඳ ගත්ත වෙලාවේ ආචාර්යමත් දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවීච මහ නරකේ පවා ඒ දුක් විඳින අවස්ථාව මොහොතකට නැවතිලා තියෙනවා. ජාති අන්ධ, ජාති ගොළු ඒ අයට ඒ මේ ලෝකේ බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේවා සමහරවිට සමහරු ඉතින් වැඩි පිළිගන්නේ නැති මිනිස් අයත් ඉන්න පුළුවන්. නමුත් ධර්මයේ සඳහන් වෙනවා ඒ වගේ ධර්මතාව සිද්ධ වෙනවා. එහෙම අර අච්චාරිය අබුත ධම්ම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවේ තියෙනවා ස්වාමීනි. එහෙමයි අර කවියකුත් තියෙනවා අපේ අහම්දරෙන් ලස්සන ගොළුවෝ හිටි හිටි හැටියේ ඉමිහිරි ගී ගැයුවෝ බිහිරෝ ඒ ගී අසමින් තාලෙට අත් ගැසුවෝ පිළුවෝ එහි ඉබේ වැයෙන බෙර තාලෙට නැටුවෝ කිමදෝ මේ අරුම පුදුම ඇසුදුටුවෝ ඇසුවෝ කියලා. සිද්ධාත් මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ ගොළුව කතා කරන්න බැරි ගොළුව හිටි හිටි හැටි ඉමිහිරි ගී ගායනා කරාලු. එතකොට බීරෝ කියලා කියන්නේ කන් ඇහෙන නැති අයනේ. ඉතින් කන් ඇහෙන්නේ නැති බීරෝ අර ගීතනාදය අහමින් තාලෙට අත්පොඩි ගැහුවලු. පිළුවෝ කියලා කියන්නේ ඇවිදින්න බැරි කොර වෙච්ච අය. එයාට කොර වෙච්ච අයනේ. මුකුත් කරගන්න බෑ, ඇවිද ගන්නවත් බෑ. හැබැයි පිළුවෝ එහි ඉබේ වැයෙන බෙර තාලෙට නැටුවලු. කොර අය නටන්න ගත්තලු. ඇත්තටම අර වාදක බහණ්ඩ පවා ඉබේ තමයි වැයෙන්නේ. ඉබේ වැයෙලා තියෙන. එහෙමයි. එතකොට අනිත් අයට මේක ආශ්චර්යයක්. කිම දෝමේ අරුම පුදුම ඇසුදුටු ඇසු. මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මිනිස්සු විශ්මයටපත් වුණාලු. ඉතින් ඒව විශ්මය සහ ඒ පුදුම සහගත වෙන්නේ ඒකයි නේද අපි හන්ද. ආශ්චර්යමත් පුද්ගලය ලෝකේ පහළ වෙන වෙලාවට ඒ වගේ ආශ්චර්යමත් දේවල් සිද්ධ වීම ධර්ම නියාමයක් කියලා කියන එකයි. අපි හන්නේ එතකොට දැන් තවත් බුදුරජාණන් වහන්සේගේ චරිතය සම්බන්ධයෙන් ගත්තාම දැන් සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උපත ලැබල පියවර හතක් ඉදිරියට ඇවිද්දා කියලා කියනවනේ. ඒකත් ධම්ම නියාමයක්. ධම්ම නියාමයක්. ඇත්තටම සාන්ත දැන් අපි මේ ධර්මය අවංකවම මේ ධර්මය අහනකොට දැන් ඒවර දැන් සමහරු දැන් මේක විමසන්න කියලා දැන් බුදුරජාණන් වහන්සේ පවා කියන විදිහට නිකම්ම පිළිගන්න එපා ආදි වශයෙන් ඒවා හිතට අරගෙන මේ අනවශ්‍ය විදිහට ධර්මයේ තියෙන සමහර කාරණා විවේචනය කරන මේක වෙන්නේ කොහොමද විද්‍යාත්මකව මේක වෙන්න බෑ
ළමෙක් කොහොමද ඉපදිච්ච ගමන් හිටගන්නේ. ඉතින් ඔය වගේ දේවල් මතු කරනත් මේවා ධර්මතා. ඒතර මේවා වෙන්න පුළුවන් දේවල්. ඉතින් මොකද මේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරුම් පොරලා ඉතින් මෙවුණු ලෝකේටම පිහිට වෙන්නට ලෝ පහළ වෙන මහා බෝසතාණන් වහන්සේ ඉපදෙන වෙලාවේ ඉතින් ඔය වගේ දේවල් වෙන්න බැරි කමක් නැහෙනි. ඉතින් එහෙනම් ඇත්තටම දැන් මහා බෝසතාණන් වහන්සේ මේ විදිහම අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් ඇත්තටම එදා ලුම්බිනි සාල වනෝද්‍යානයේදී උන්වහන්සේ ඇත්තටම අග්ගුහමස්මින් ආදි වශයෙන් ඒ අභීත සිංහනාද පවත්වමින් උන්වහන්සේ පොළොවේ හිටගත්තා. ඉතින් උන්වහන්සේ පියවර හතක් ගමන් කරා. ඒවා කොහොමද වෙන්නේ, මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා නෙවෙයි. ඇත්තටම පුණ්‍ය ඉර්ධිය කියලා කියන්නේ මහ පුදුම දෙයක්. දැන් බලන්න සක්විති රජුරවන්ට තියෙන පුණ්‍ය ඉර්ධිය ස්වාමීන් වහන්සේ සක්විති රජුරෝට මේ හැම දෙයක්ම දැන් මේ ගිරව් මීයෝ පවා දැන් මීයෙක් කියලා කියන්නේ අපට කරදරකාරී සතෙක්නේ. නමුත් සක්‍රදේවෙන් සක්විති රජුරවන්ට මීයාගෙන් පවා යටු මේ මොනවාද අර වීදාන ධාන්‍ය එකතු කරලා දෙනවා කියලා. ඒ වගේ මේ කිසිම හානියක් නොකර දැන් ඒ වගේ වී පොත්ත ගලවලා දෙන්නේ මීයෝලු. ඉතින් ඔය සමහරලාට දැන් මේ ධර්මයේ අටුවාවල තියෙන කතා. එහෙම. ඊළඟට ගොයන් අර කරල් ගිරව් විසින් ගෙනත් දානවලු. ඊළඟට දැන් යොදුන් 100ක් ඈත සතුරෙක් ඉන්නවා නම් තමන්ගේ පරිනායක සම්පත්තිය කියලා කියන්නේ තමන්ගේ ලොකු පුතාට තේරෙන තාත්තට විරුද්ධව මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියන. එතකොට ඒ තරම් ඒව පුණ්‍යර්ධි. ඒ නිසා මේ ඒවා එහෙම වෙන්නේ කොහොමද? දැන් ඒවා අපිට වෙන්න පුළුවන්ද? ඔය ආදි වශයෙන් හිතන්නේ සද්ධාව නැතික. සද්ධාව නැතුව නම් මේ ධර්මය අල්ලන්න බෑ. දැන් අද ගොඩාක් අය කියන්නේ අපට ඕන සද්ධාවනේ, අපට ප්‍රඥාව කියලා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධාව මත පිහිටලා තමයි අපට ප්‍රඥාව සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සද්ධාව මත පිහිටලාම තමයි දැන් අපි මේ ඇත්තට දැන් අපි මේ සාකච්ඡාවේදී පව අපේ ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරේ සද්ධාවන්ත පින්නතුණ කියලා නේද? ඒ කියන්නේ සද්ධාව තියෙන්න ඕනේ මේ සාකච්ඡාවන් ග්‍රහණය කරගන්න, ඒවා තමන්ගේ ජීවිතයට ගලප ගන්න. එහෙම අපේ අහන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාරා සංඛේ කල්පලක්ෂයක් කල් හිත පුරුදු කරපු මහා පින්වන්ත කෙනෙක්. ඒ වාගේ කෙනෙකුගේ ශරීරය තුළ මේ වගේ අසිරිමත් දේවල් සිදු වෙනවා කියන එක ස්වභාවයක්, ඒක ධර්මතාවයක්. දැන් සමහර ඔබ දැකලා ඇතියි, සමහර ළමයි ඉපදිච්ච ගමන් ඇඳේම වෛද්‍යවරයාගේ උදව්ව ඇතිව යම් ආකාරයකට ඇවිදගෙන යන ආකාරයේ වීඩියෝස් එහෙම පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වලින් ප්‍රචලිත වුණා. ඒ වගේම අද කාලෙත් ඉන්නවා අපේ හඳුර අවුරුදු 10 දී 12 උපාධිධාරී තත්වයට පත් වෙච්ච පුංචි ළමයි ඉන්න. අද කාලේ භාෂා ගණනාවක් කතා කරන පුංචි අවුරුදු 5-6 දරුවෝ ඉන්නවා. එහෙමයි. ඒ වගේම අර පහුගිය කාලේ හිටියේ ධම්මරුවන් කියලා පොඩි දරුවෙක්. එයා පුංචි කාලේ ඉඳලා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා වගේ සූත්‍ර කටපාඩමින් සජ්ජායන දැනටත් අන්තර්ජාලය ඔස්සේ ගිහිල්ලා හොයාගන්න පුළුවන්. ඒ සූත්‍ර දිග සූත්‍ර කටපාඩමින් කියපු අය. ඉතින් ඒ වාගේ අය පහළුණා නම් මේ ප්‍රතග්ජන ලෝකයේ අර වගේ උත්තමයකට එහෙම වෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැන් මේ වගේ දේවල් වලට කලාත්මක සාහිත්‍යාත්මක අගයකුත් දීලා තියෙනවා. බුදුහාමුදුරු බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ගමම පියවර හතක් ඇවිදගෙන ගියා කියන එක කලාකරුවා විසින් නෙළුම් මල් හතක් ඇඳලා නිරූපණය කළා. කෙනෙක් හිතන්න පුළුවන් මේ ගොඩ නෙළුම් මල් පිපෙනවාද කියන එක. ඒක නෙවෙයි කතාව. ඒ පියවර හත සංකේතවත් කරන්න තමයි ඒ නෙළුම් වලින් ඒ සංකේතය භාවිතා කළේ. ඉතින් ඒවා අපි හොඳට තෝරා බේරාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. අපි හන්දර දැන් නියාම ධර්ම විදිහට ගත්තහම තවත් තියෙනවනේ දැන් මහබෝසත්වරයෙකු උපන් කුසක තවත් දරුවෙකුට කෙලෙස් සහිත කෙනෙකුට උපතක් ලබන්න බෑලු. ඒ හින්දා බුදු පුතෙක් බිහි කරපු අම්මා දින 7ක් ඇතුළතදී මරණයට පත් වෙන්න ඕනලු. ඒක නියාම ධර්මයක්, ධර්මතාවයක්. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ආරාධනාවක් එනතුරු බලා සිටිනවලු ධර්ම දේශනාවන් කරන් සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා. ඒවා
මේ ස්වභාවයෙන් සැකසිච්ච ධර්මතා හැටියට හඳුනුව නේද අපි? ඔව්, ඇත්තටම මේවා විධාන නෙවෙයි අපේ ස්වාමීනාත්, ඒ ඇත්තටම ධර්මතා. එහෙමයි. දැන් ඇත්තටම දැන් බලන්න ඉදා දීපංකර පාදමූලී මේ සතරපද ගාථාවක් අහනකොට සුමේද තාපසතුමාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණා. ඒත් උන්වහන්සේ මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට පැන්නේ අපි වෙනුවෙන්. ඒත් ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සත්වයාට පිහිට වෙන්නේම බණ කියලා. දැන් අපි බුදුරජාණන් වහන්සේ පවා වෙන ක්‍රමයක් පාවිච්චි කරේ නැහැ. මේකනි මේකට අනුශාසනි ප්‍රාතිහාරය කියලා කියන්නේ. එහෙමයි. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මහා බ්‍රහ්මයා ආරාධනාවක් කරේ නැත්තම් බණ කියන එකක් නැහැ කියලා. නමුත් ඒක ධර්මතාවයක්. මෙච්චර ගැඹීර ධර්මයක් අවබෝධ කරගත් උත්තමයට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ආරාධනාවක් කරන එක ධර්මතාවයක්. ඒ අපේ ස්වාමීන් වහන්සේ දැන් කීපයක් කරුණු කිව්වා ධර්මතා. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තාම දැන් ලෞතුරා බුදු කෙනෙකුගේ උපස්ථායකයන් වහන්සේ පුහුදුන් කියන්නේ රහතන් වහන්සේ නමක් නෙවෙයි සෝහාන් කෙනෙක්. මොකද අර මමායනෙන් ආදරෙන් බලා ගන්න බෑ රහතන් වහන්සේ නමකට. ඒ නිසා දැන් ලෝ පහළ වෙච්ච මේ තාක් බුදුරජාණන් වහන්සේලාගේ සෑම උපස්ථායකයන් වහන්සේ නමම සෝහාන් මාර්ගඵලයට විතරේ පත් වෙලා තිබුණේ. ඊළඟට තථාගතයන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම හැම බුද්ධ ශාසනයකම තථාගතයන් වහන්සේට කලින් පිරුණුවම් පණය ධර්මතා. එහෙම. ඉතින් ඔය වගේ නැත්තරම මේ ධර්මතා ගත්තාම මේ ශාසනය තුල ගොඩාක් ධර්මතා තියෙනවා. ඒ නිසා ඒවා ඉතින් අපි සැහැල්ලුවට ලක් කරන්න නැතුව ඉතින් ඒවා ධර්මතා හැටියට පිළිගන්නට ඕන. එහෙම අපි හන්නේ ඊට පස්සේ දැන් අපි නියාම ධර්ම තුනක් ගැන උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම කියන නියාම ධර්ම තුන ගැන සාකච්ඡා වේදුනා. චිත්ත නියාමය ගැන අපි කොහොමද සාකච්ඡා කරන්නේ? ඔව්, ඇත්තට සම්නා චිත්ත නියාමයේ මේ සිතේ ක්‍රියාකාරීත්වයත් හරිම පුදුමයි. ඒකත් කිසිම විධානයක් නැහැ. දැන් ඇත්තරම චිත්ත නියාමයේ දක ගන්න නම් පින්නතුල්ල කරන්න ඕන හොඳටම චිත්තානුපස්සනා වඩන්න ඕන. ඉතින් සිත දිහා බලාගෙන ඉන්නකොට රාග සහිත සිත, රාග රහිත හිත, ද්වේෂ සහිත හිත, ද්වේෂ රහිත හිත මේ විදිහට සිතේ ක්‍රියාකාරීත්වය අපට දකින්න පුළුවන්. එතකොට දැන් මේ සිතේ ස්වභාවය දැන් බලන්න කවදාකවත් සිත් දෙකක් එකට පහළ වෙන්නේ නැහැ නේ. දැන් අපිට දැන් මේ ඉන්ද්‍රියන් දැන් අපේ පංච ඉන්ද්‍රිය තියෙනවනේ. මේ පංච ඉන්ද්‍රියන් වලින් අපි නොයෙක් දේවල් දැන් මේ මට මේ පින්තූර බාහිර මේ ඇත්ත පේනවා. එතකොට ඒ පේනවා කියලා කියන්නේ මට සිතක් පහළ වෙනවා. මම රූපයන් දකින්න බෑ සිතක් පහළ වෙන්නේ නැතුව. ශබ්දයක් අහන්න බෑ සිතක් පහළ වෙන්නේ නැතුව. සුවඳක් ආග්‍රහණය කරන්න බෑ සිතක් නැතුව. රසක් විඳින්න බෑ සිතක් නැතුව. පහසක් විඳින්න බෑ සිතක් නැතුව. ඒතර දැන් මේක කොච්චර වේගවත්ද කියලා බලන්න. දැන් අපිට දැන් මම මෙහෙම කතා කර කර ඉන්නකොට දැන් මම මේ අතෝ දකිනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ දේවල් අහනවා. ඒ ප්‍රශ්න වලට ඒ බොහොම සාවධානව ශ්‍රවණය කරනවා. ඒ අතරතුර ඊළඟට අහන්නේ මොකක්ද කියලා හිතනවා. කල්පනා කරනවා. මාව අමාරු වේදයිද කියලා ඒ වගේ මම එහෙම හිතනවා. එතකොට දැන් බලන්න දැන් මේක දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ ඔක්කොම එක මොහොතේ සිද්ධ වෙනවා වගේ. නමුත් එකම මොහොතේ නෙවෙයි සිද්ධ වෙන්නේ. මම මේ දැන් මේ මහත්මයා දිහා මම බලලා බැලුවා නම් ඒ සිත පහළ වෙලා ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි මම මේ කටින් වචන පිට කරන එකට සිත පහළ වෙන්නේ. එතකොට දැන් මම එතකොට මේක කොච්චර වේගවත්ද මේ චිත්ත නියාමය? සිතේ ක්‍රියාකාරීත්වය. ඉතින් එහෙමනම් අර අපේ ස්වාමීන් වහන්සේ ඉස්සර ධම්මානුපස්සනාවේදී උපමාවක් කිව්ව මට මතකයි. අර ගිනි පෙරහැරවල වලට අර ගිනි පන්දම් කරකවන අය දැන් ඒක ගත්තම ඒ ගිනිපන් ඒ කරකවන මේකේ තියෙන දෙපැත්තේ පන්දම් දෙක තියෙනවා. හැබැයි මිනිස්සු කරකවන්න ගත්තම අපිට පේන්නේ පෙරහැර යනකොට මේ ගිනි බෝලයක් කරකිනවා කියලා. නැවැත්තුවාට පස්සේ තමයි තේරෙන්නේ මේ පන්දම් දෙක විතරයි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේ සිතේ තියෙන වේගවත් භාවය නිසා අපට පේන්නේ මේක එක සියලුම සිත් එකට පහළ වෙනවා කියලා. එහෙම නැහැ. සිතක් පහළ වෙලා පැවතිලා නැති වුණාට පස්සේ තමයි ඊළඟ සිත පහළ වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම
ඒක නියාම ධර්මය නේද? නියාම ධර්මය. ඒ කියන්නේ එක සිතක් එක වෙලාවක සිතේ පවතින එකයි. එකයි. දැන් මේක උදාහරණයකට මෙහෙම කිව්වොත් හරිද අපේ හාන්දරනේ? දැන් ඔන්න ගෙයක් තියනවා. ඒ ගේ පුංචි ගෙයක්. හය පැත්තකින් දොරටු හයක් තියනවා. මේ ගේ ඇතුලේ ඉන්න පුළුවන් එක්කෙනෙකුටයි. එතකොට දැන් කවුරු හරි කෙනෙක් එක දොරටුවකින් ඇතුළේ ගිය ඇතුළට ගියාට පස්සේ තව කෙනෙක් අනිත් දොරටුවෙන් ඇතුල් වෙනකොට අර ඇතුළේ ඉන්න එක්කෙනා අනිවාර්යයෙන්ම එතනින් යන්න වෙනවා. ඔව්, ඉතාම හොඳ මේ උපමාවක්. එහෙම මට මේ දැන් හිතිච්ච උපමාවක් අපිට. මොකද ඒක හරියට හරි එක්කෙනයි එක්කෙනෙකුටයි ඉන්න පුළුවන්. එයා ඉන්නකම් තව කෙනෙකුට එන්න බෑ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ තමයි මේ සිතේ ක්‍රියාකාරීත්වයේ චිත්ත නියාමය. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේකද විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි දැන් ඇත්තම සිතක චිත්ත වීතියක් දිහා බලපුවාම සිතක ක්‍රියාකාරීත්වය අපට පේනවා. දැන් ඇත්තරම දැන් අපි හිතමු දැන් මේ නිච්චලව දැන් ඔන්න කෙනෙක් පවතිනවා භවාංග සිත. භවාංග සිත කියලා කියන්නේ ඇත්තරම ඒක අර සිත පවතින තියෙන එක්තරා චිත්ත නියාමයක්. ඉතින් භවාංග සිත දැන් කෙනෙක් නිදාගෙන ඉන්න මෙහෙම හිතන්නකෝ කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නේ ගොඩාක් දුරට භවාංග සිත තමයි එතන තියෙන්නේ. මොකද නිින්ද ගියාට පස්සේ සිත ගියොත් එහෙම සිත නැති වුණොත් එහෙම අපට ආයේ නැගිටින්න හම්බෙන්නේ නැහැ නේ. ඒ භවාංග සිතේ තමයි බොහෝ අය නිදාගන්නේ ඕන කෙනෙක්. එයා නිදාගෙන ඉන්නේ අඹ ගහක් යට කියලා හිතන්න පුළුවන්. ඔව් අඹ ගහක් යට. එහෙම කියලා එහෙම ඔව් උපමාව එහෙම ගන්නත් පුළුවන්. එහෙම. එතකොට දැන් නිදාගෙන ඉනකොට දැන් ඒක භවංගය. ඒ එතකොට අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩියක් වැටෙනකොට අන්න අර භවංග චලනය වෙනවා. අර නිදාගෙන හිටපෙකට අම්බලේ සද්දේට. ඔව්. එහෙමයි. චලනේ. ඊළඟට භවංග උපත්ය. දැන් මේ සිතක වෙන බලන්න අපිට මේ චූටි සිතුවිල්ලක් පහළ වෙන්න මේ ක්‍රියාදාමයේ සියල්ලම සිද්ධ වෙනවා. දැන් අපි සානස් කියවගේ අඹ ගහක් කැට නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට ඔන්න අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩියක් වැටෙනකොට භවංග චලනය වෙනවා. ඊළඟට මොකද කරන්නේ? භවංග උපත්යේද අනාර භවංගෙන් නැගිටිනවා. ඊළඟට පංචද්වාරා වජන ආවර්ජන හිතක්. ඒක ක්‍රියා හිතක්. ඉතින් ආ බලනවා මේ කොහෙන් මේ ආවර්ජනය කළා, කොහෙන්ද මේක ආවේ? එතකොට දැන් සද්දෙනි ඇහුනේ. අහන මේක ඇවිල්ලා තියෙන්නේ සෝතද්වාරයෙන්. ඊළඟට ඔන්න සෝතද්වාර සිත පහළ වෙනවා. මේ චක්කුද්වාර සෝතද්වාර. දැන් අතර මේ භවංගේ නිදාගෙන ඉන්නවා. භවංග චලන කියන අඹ ගෙඩිය වැටිච්ච නිසා ඇතිවෙච්ච සද්දේ නිසා භවංග චලනය වෙනවා. කියන්නේ ඇහැ අරිනවා. ඔව්. භවංග චලනය. ඔව්. ඊට පස්සේ ඇහැ භවංග උපච්ඡේද කියන්නේ ඇහැ ඇරලිවල ඊට පස්සේ යා නිදි ඉරයවෙන් නැගිටිනවා. ඔව්. නේද? භවංග උපච්ඡේද. උපච්ඡේද. ඊට පස්සේ පංචද්වාර වචනේ කියලා කියන්නේ කොහෙන්ද සද්දයා කියලා බලන එක. බලන එක. නේද? ඒක තමයි පංචද්වාර. පංචද්වාර වචනේ. බලනකොට තමයි අඹගිරිය දකින්නේ. දකින්නේ. එතකොට ඇත්තම ඇත්තම චක්කුද්වාර චිත්ත විද්‍යාවක්. ඔව්. ඇතෙන් ඇස මොකද බලනවනේ. ඊළඟට දැන් අපිට සෝතද්වාරට ගන්න පුළුවන් සද්දේ. අරමුණු කරොත්. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔන්න දැන් ආ ඊට පස්සේ අපි චක්කුද්වාරික සිතක් එතකොට මේ ඇහැට පේනවා මේ අඹ ගෙඩිය. ඊළඟට සම්පටිච්ඡන එක ඒක පිළිගන්න එක හරිද මේ අඹ ගෙඩියමද කියලා එයා පරීක්ෂා කරලා බලනවා. සම්තිරණ එක තීරණය කරනවා මේක අඹ ගෙඩියක්මයි. ඊළඟට වොත්තපන ඒක ඒකත් ඇත්තට මේ ඒකෙම දිගුවක්. එයා ස්ථීර කරගන්නවා ආ මේක අඹ ගෙඩියක්ම තමයි. එහෙම ඉස්සෙල්ලා අඹ ගෙඩිය දකින්නවා. ඊට පස්සේ අඹ ගෙඩිය ගාවට ගිහින් අඹ ගෙඩිය අහුල ගන්නවා. අඹ ගෙඩිය බව හරියට තීරණය කරනවා. තීරණය. ඊට පස්සේ ඉදිලද නැද්ද කියලා නහයට එහෙම අල්ලලා සුවඳ බලලා එහෙම කන්න පුළුවන් තත්ත්වයක තියෙනවද කියලා බලනවා. ඒක ව්‍යවස්ථාපනය කරනවා හරියට. අන්න හරියට. අඹ ගෙඩිය ගැන හොඳට අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනවා. ඊළඟට ඔය ආරම්භනේ මෙන්න තන් තද ආරම්භන කියලා කියන්නේ. තන් ආරම්භන තද ආරම්භන. එතකොට මේක තමයි කතන්දරය කියලා එයා තේරුම් ගන්න. අන්න ඊට පස්සේ තමයි අන්න ජවන් සිත් පහළ වෙන්නේ. දැන් අපිට අර අඹ ගෙඩියට ආසාවක් ඇති වුණා ලෝභ ජවන් හතක්. නැත්තම් මේක මේ වැටෙනකොට ආ මේක දැක්කකම අනේ මේක බුද්ධ පූජාව තියන්න චෝක් මට මේක මිල අවස්ථාව කියලා අන්න කුසල ජවන්. එහෙමයි. ඒතර ඊළඟට ඒ ජවන් ටික පහළ වෙලා ඇති වෙලා ආපහු දිගටම ජවන් යන්නේ ජවන් හතට වඩා යන්නේ ආපහු භවාංගෙට වැටෙනවා. ආය භවාංගෙට වැටිලා අර චිත්ත ක්‍රියා මේ ආය ජවන් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ තව ඉන්ද්‍රියයකට තව අරමුණක් ගෝචර වෙච්ච ගමන් අර විදිහටම චිත්ත වීතිය පහළ වෙනවා. පහළ වෙනවා. එහෙමයි. එතකොට බලන්න සාහස මේක ඇත්තරම කල්පනා කරලා බැලුවොත් දැන් ඔය විදිහට මනෝද්වාර චිත්ත වීතිත් තියෙනවා. එහෙමයි. මරණාසන්න චිත්ත වීති නොයෙත් ඉදි එක එක චිත්ත වීති තියෙනවා. එතකොට මේ
සිතේ ක්‍රියාකාරීත්වය හරි පුදුමයි. එතන මේක කවුරුත් විධානය කරලා මේ විදිහට වෙන්න ඕන එකක්වත් මම වෙන්න බෑ මේ කියලා ඒක දිහා බලන් ඒක පරීක්ෂා කරන්න එහෙම එකක් නැහැ. ඒ සිතේ ක්‍රියාකාරීත්වය ඒක තමයි ඒක න්‍යාම ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. සරලව කිව්වොත් අපිට පහළ වෙන එක එක සිත් පහළ වෙන්නේ අතීතයේ කරපු කර්මවලට අනුරූපව නෙවෙයි. ඒ සිතේ න්‍යාම ස්වභාවය අනුව වෙන්න පුළුවන් අරමුණුත් එක්ක තමයි සිත් ඇති වෙන්නේ. ඒක සිතක් පහළ වෙන්නේ එක හිතක එක වතාවයි. ඒක තමයි න්‍යාම ධර්මයේ සිත ඇතිව නැතිව යන එක කර්මයක් නෙවෙයි. ඒක න්‍යාමයක් කියන එක චිත්ත න්‍යාමයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. අවසාන වශයෙන් අපේ හාඳුරනේ දැන් ඔය අර නියාම හතරටම දාලා බලලා තේරුම් ගන්න බැරි නම් ඉතින් අන්තිමට තියෙන මේක කර්ම කිරී තන තමයි. කර්ම නියාමයට තමයි. එහෙමයි. කර්ම නියාමයේ කියන්නේ මොකක්ද පහන්? ඔව්. ඇත්තටම කර්ම නියාමයේ කියලා කියන්නේ ස්වාමිනා ඒකත් දැන් ඇත්තට මේ කර්ම විග්‍රහය හරි බොහොම දීර්ඝ විග්‍රහයක්. ඉතින් පින්නතුල්ලා වුණත් දන්නවා කර්මය කියලා කියන්නේ ඇත්තටම චේතනාව. එහෙම. චේතනහම් භික්කවේ කම්මං වදාමි. එතකොට මේ කර්මය සිද්ධ වෙන්නේ කය වචනේ මනස මුල් කරගෙන තමයි කර්ම රැස් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේක මේ කර්මය කෘත්‍ය වශයෙන් විපාක දෙන විදිහට දැන් ජනක කර්මය උපත්තම්බක කර්මය උපපීලක උපඝාතක මේ විදිහට මේ කර්ම විග්‍රහ වෙනවා. ඊළඟට ඉතින් මේක තව නොයෙක් විදිහට මේ කර්ම මේ සම්මහන්සෙත් අපි හැමෝම දන්නවා. ඉතින් කාල වේලාව මදි. ඉතින් මේ කර්මය නොයෙක් විදිහට විග්‍රහ කරලා තියෙනවා. එතකොට දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන හොඳ කර්මය. දැන් කුසල අකුසල කර්මය අපි ඉස්සලා ගමුකෝ. අකුසල කර්මයෙන් අපි දැන් හිතුවොත් සත්ත්ව ඝාතනයක් කරනවා. ඒකට විධානයක් දෙන්නේ නැහැ. මෙයා සතා මරපු නිසා මෙයාට කවුරුත් ඒක ඇවිල්ලා අමුතුවෙන් හසුරවන්න දෙයක් නැහැ. කර්මයේ විසින් ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් සතෙක් මැරුවොත් ඔන්න ඊළඟ ජීවිතේ අල්ප ආයුෂ ඇතුව උපදිනවා. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි, කර්මෙන් සිද්ධ වෙනවා ඒක. ඒ කියන්නේ දැන් අපි හිතමු හැමතරනේ දැන් කවුරු හරි හොඳ කෙනෙකුට කෙනෙක් පහර එල්ල කරනවා, ගහනවා. ඔව්. ඒක බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් බලන්න අච්චර හොඳ එක්කෙනෙකුට අර ගැහුවනේ මං එයාට ගහන්න ඕන කියලා සමහර අර හොඳ එක්කෙනාට ගහපු හින්දා ඒ ගහපු එක්කෙනාට ගහන්න යනවා. ගහන්න යනවා. ඒක අනවශ්‍ය වැඩක් නේද? ඒක අර හොඳ එක්කෙනාට අරයක් ගහනකොටම එයා කර්මය හදාගෙන ඉවරයි. පැහැදිලිද? අපි අමුතුවෙන් ගහලා එයාට විපාක දෙන්න ඕනේ. අපි පැත්තක ඉඳලා ගහනවා කියන අපිත් ආයකවහක් තියෙන කර්මයක් රැස් කර ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න අපි ඒ එහෙම බලුවොත් එතකොට දීර්ඝාංශ ලබන කෙනෙක් ඔන්න දැන් එයා හොඳ අපිට දැන් මේ ජීවිතවල පේනවා හොඳට දීර්ඝාංශ ලබන අය ඉන්නවා, නිරෝගීව ඉන්න අය ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? අන්න කුසල කර්මයක විපාකයක්. ඊළඟට බොහෝම එදා වේල කණ්ඩ බැරුව කුසට ආහාරයක් නැතුව, ගතට වස්ත්‍රයක් නැතුව, හිතට සෙවණක් නැතුව, හිතට නිවනක් නැතුව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කියන්නේ සසර ගමන එයා අකුසල කර්ම කරගෙන තන ලෝභ නැත්තම් හොරකම් කරලා අන්න එහෙම නැතිව හැම දෙයක්ම භවභෝග සම්පත් ලබන අය ඉන්නවා. ඒ අය ලබන්නේ මොකක්ද? කවුරුත් ඒ තමාම කරගත දේ හොඳට දන් දීලා තියෙනවා. අන්න කුසල කර්මයට අනුරූපව යාට විපාක ලැබෙනවා. එහෙම. ඉතින් මේ විදිහට දැන් අපි ගත්තාම හොඳ කර්මයට හොඳ විපාකත්, නරක කර්මයට නරක විපාකත්, ඒක කවුරුත් විධානය කරලා කරන දෙයක් නෙවෙයි. ඒක න්‍යාම ධර්මයක්. ඒව ගන්නට සිද්ධ වෙනවා. දැන් ඇත්තටම අපි දැන් ගත්තොත් ඔය ditta dhamma vedini upapajja vedini aparaparji vedini ahosi kamma කියන ටික ගත්තත් බලන්නකෝ සාන්ත. දැන් ditta මේ ජීවිතේම විපාක දෙන කර්මනි ditta dhamma vedini. ඒවා කුසල පැත්තටත් තියෙනවා, අකුසල පැත්තටත් තියෙනවා. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට ජිංච මානවිකාවට අකුසල පැත්තෙන් මේ ජීවිතේම විපාක දුන්නා. ඊළඟට දැන් ඇත්තටම දැන් පුන්න දුගියට එහෙම කුසල කර්ම දිට්ඨ ධම්ම වේදිනි වශයෙන් විපාක දුන්නා. එහෙම. අර කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා ඒ අවස්ථාවේ දන් දීපු දුගිය මහ සිටුවරෙක් වුණා. ඒ දිට්ඨ ධම්ම වේදිනි වශයෙන්. ඒක කවුරුත් කරන දේවල් නෙවෙයි. ඒක කර්ම නියාමයක්. එහෙම. ඒක ස්වභාවය. ඒ වගේ අපි හන්නේ දැන් මට මෙහෙමත් හිතෙනවා දැන් ඔය අර කියපු නියාම ධර්ම උතු නියාම බීජ නියාම වගේ දේවල් තියෙනවනේ.
ඒ දේවල් සමහරවෙලාට අපිට වලක්වන්න බෑ. දැන් වැස්ස ගිහාම තෙමෙනවා, වැහි කාලෙට වහිනවා, අව කාලෙට පායනවා, ඒ කාලෙට රස්නෙ දැනෙනවා. ඒක වලක්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කර්ම කියන ඒවා එහෙම අපිට වලක්වන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නේද අපේ? ඔව්, ඇත්තටම හොඳම ප්‍රශ්නයක්. මොකද මේ කර්ම නියාමය කියන එක දැන් අපිට ලෝණපල සූත්‍රය අනුව බැලුවහම, දැන් ඇත්තටම ලෝණපල සූත්‍රය අනුව බැලුවහම අපිට කර්ම වලක්වන්න පුළුවන්. දැන් ඒකනේ, දැන් අපිට දැන් අපල තියෙන කාලවලට අපි දෛවඥයෝ ළඟට ගියාම දෛවඥයෝ කියනවා මේ කාලේ නම් බොහොම නරක කාලයක්. ඒ රාෂ්ට්‍රික දෙකක් ඇවිල්ලා තියෙන්නේ, මෙන්න මේ වැඩ ටික කරන්න කියලා දෙනවනේ. මොන හරි වැඩ මොනවද දෙන්නේ? බෝධි පූජා තියන්න කියනවා, හරක් නිදාස් කරන්න කියනවා, සාංගික දාන දෙන්න කියනවා, තරහ ගන්න එපා කියනවා, මාළුන්ට කෑම දාන්න කියනවා. එතකොට මෙයා කරන්නේ මොකද්ද? අර අකුසල විපාකේ වැඩි වෙන කාලයට කුසල ධර්ම කරන්න දෙනවා. එතකොට දැන් ඒක හොඳ ඥානගෝචර වැඩක්. අර හොඳට කුසල ධර්ම කරගෙන ඉන්නකොට අර අකුසල එහෙම්ම යටපත් වෙනවා. එහෙම අපෙන් දැන් අදින් ආරම්භ වෙන්නේ කර්ම විපාක දෙනක පස්සර දාන්න පුළුවන් හොඳ කාලයක් නේද මේ වස්සාන සමයත් එක්ක? පැහැදිලිවම සංඥා අනාගතයේදී කරන්න තියෙන විශේෂ පින්කමකට මුලපුරන අවස්ථාවක්නේ. ඒ තුල විශාල වශයෙන් මේ කර්ම වලක්වා ගන්නට හැකියාවකුත් තියෙනවා නේද? ඔව්, ඇත්තටම දැන් වස්සාන කාලය කියලා කියන්නේ දැන් ඇත්තටම ආමිස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ගිහි පැවිදි දෙපක්ෂේම බොහෝ කුසල් කරගන්න කාලේ. දැන් ස්වාමීන් වහන්සේලා දැන් මේ අවුරුද්ද පුරාමට වඩා දැන් වෙනම භාවනා වැඩසටහන් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඊළඟට මෙන්න මේ සූත්‍ර දේශනා සජ්ජායනා කරනවා. මේ විදිහට ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගොඩාක් දේවල් මම පෞද්ගලිකව දන්නවා. ගොඩාක් ස්වාමීන් වහන්සේලා එහෙම අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒතර මේ ඇත්තන්ටත් ඉස්සර අපේ කඩවැද්දි පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන කතාව මම මෙතන කලිනුත් කියලා තියෙනවා. වස් ආරාධනාවට ගියාම මේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ ඇත්තන්ගේ ආරාධනාව ලබන අපි වස් වසනවා. ඉතින් අපි වස් වසනවා මේ ඇත්තොත් වස් වසන්න කියලා. මේ වස් වසන්න කියන්නේ මේ ගිහියන්ට වස් වසන්න කියන එක නෙවෙයි. ඒ කාලේ වෙනදට වඩා හොඳට සම්බුද්ධ පූජා පැවැත්වීම, වන්දනමාන කිරීම, භාවනා කිරීම, සිල් ආරක්ෂා කිරීම, ඉතින් මේ වගේ දේවල් වෙනදට වඩා හොඳ කර්ම, අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කුසල කර්ම රැස් වෙන විදිහට අපි ඒ කටයුතු සම්පාදනය කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. එහෙම අපහන් දැන් අපේ ධර්ම සාකච්ඡාව සඳහා නියමිත කාලය අවසන් නිසා අපි මීට වැඩිය සාකච්ඡාව දී කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි සාකච්ඡාවට බඳුන් කළේ හැම දිනාටම ප්‍රායෝගිකව බලපාන දැනගන්නට බොහෝ දෙනා කැමැත්තෙන් සිටි වටිනා මාතෘකාවක් පංච නියාම ධර්ම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අපිට අත්විඳින්නට වෙන සියලුම අත්දැකීම් කර්මීය විපාක හැටියට සැලකුවේ නැහැ. කාරණා පහකින් එකක් විදිහට තමයි උන්වහන්සේ ඒ කාරණා විග්‍රහ කළේ. ඒ නිසා මේ අත්විඳින්න වෙන බොහෝ අත්දැකීම් ඍතු නියාමයේ අනුව සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම බීජ නියාමයේ අනුව සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ධම්ම නියාමයේ අනුව වෙන දේවල් වෙන්න පුළුවන්. චිත්ත නියාමයේ අනුව වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ අතර ඒ වාට මුහුණ දෙන අවස්ථාවල් කර්ම නියාමයේ අනුව සිදු වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ බව තමයි අපි තේරුම් ගත යුත්තේ සරලව කෙටියෙන්. ඉතින් අප විසින් කරන ලද කර්මවල විපාක අපි ගෙවන්නේ. ඉතින් අපට ඒ සියලු කර්ම ගෙවලම අවසන් කළ යුතු කියලා නියමයක් නැහැ. අප කරන ලද අතීත කර්ම, විශේෂයෙන්ම අපායගාමී කර්ම, මාර්ගඵල අවබෝධයෙන් අහෝසි කර්ම බවට පත් කරගන්නත් අපට හැකියාව ලැබෙනවා. ඒක සුදුසු නිර්මල දහමක් ලෝකේ පහළ වෙච්ච දවස තමයි අද ඇසළ පොයේ දවස. ඉතින් ඒවන් දවසක වඩා වඩා ධර්මයට සමීපව කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ සාකච්ඡාවට ගැනුණු කරුණුද බෙහෙවින් උපකාර වේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය නිර්ලෝභීව ඔබ අප වෙනුවෙන් බෙදා හදා දීම සඳහා මේ ස්ථානයට වැඩමවා වැඩ සිටින තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, එක්සතරා වේමි රාජ්‍ය ප්‍රධාන සංඝනායක
අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරාවති පඤ්ඤාසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා බෙහෙවින්ම පින් අපේ හාමුදුරනේ. අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කළේ රත්නදිනිය මැදගම බිබිල යන ලිපිණී පදිංචි KW ගුණේහාමි මෑණියන් වහන්සේ සහ ඒ පවුලේ දූදරුවන් ඇතුළු පින්වත් පිරිස එකරාශී වෙලා, විශේෂයෙන්ම ආර්ය මිහින් බණ්ඩා පියාණන් ආර්ය චන්ද්‍රසිරි අයියා ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි පින්කම කළේ. බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම, බොහෝ ප්‍රේක්ෂක ජනාදරයට පත් මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දැරීමෙන් සිද්ධ කරගත් උතුම් කුසල ධර්මයන්ගේ වාසනා බල මහිමින් ඒ පරලෝසපත් නම් සඳහන් කරපු ඥාතීනුත් ප්‍රේක්ෂක ඔබගේ පරලෝසපත් ඥාතීනුත් පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින සීලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරණ පින්වත් ගුණේහාම් මෑණියන් පෙරටු කරගත් ඒ පවුලට සම්බන්ධ කලින් නම් සඳහන් කරපු පින්වත් හැම දිනාටමත්, ඒ වගේම සදහවත් පින්වත් ප්‍රේක්ෂක ඔබ හැම දිනාටමත්, බෞද්ධයා කාර්ය මණ්ඩලයේ හැමටත් දෙවියෝ එකලෙසින්ම ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා පින් දෙමු. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ අපි හැම දිනාටම කායික මානසික සුවපත් භාවය සැනසිල්ල වේවා. සියලු සංසාරික දුක්ඛයන්ගෙන් එතරව ලැබෙන අමා මහ නිවන් සුවමත් වේවා කියන හෘදයාංගම පැතුමෙන් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙලෙසින් සමාප්ත කරනවා. තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් පින්වත් ඔබ හැම දිනාටම සියලු ශාන්තියම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.